එදත් මුළුමනින්ම මගේ ශ්‍රමය දෙවෙ මේ පක්ෂ දෙක එකතු කරගන්න අදත් එතන ඉන්නේ හෙටත් එක ඉන්නේ ඉතින් නමුත් මම හිතනවා මේ මහමැතිවන්නෙන් පස්සේ අපිට ඒ කණ්ඩායම් දෙක එකතු කළා ආපෝ අපේ අලියව මේ ලංකාවට ලබා දෙන්න පුළුවන් කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා අපි මේ මහමැතිවන්නට ඉදිරිපත් වෙන්නේ කොහොමාරි අපි ආණ්ඩුව අල්ලගන්නනේ අපි කවුරුත් සටන් කරන්නේ ඒකට නමුත් අපි යථාර්ථය දැනගන්නට ඕනේ මොකද මේ දැන් ජනාධිපති වන්නයක් තියලා දැන් අනුර කුමාර දිසානායක මහත්මයා ජනාධිපති වෙලා තියෙනවා ඒ වගේම මම හිතන්නේ දැනට ඒ සමගම තමයි මහමැතිවන්නෙකුත් එතුමාලා ගෙනල්ලා තියෙන්නේ ඉතින් ඒ අවස්ථාවේදී අපිටත් සටනක් තියෙනවා එතන ඉතින් අපි අපි යථාර්ථය දැනගෙන අපි මේ සැරේ අපේ කණ්ඩායම් විසින් හොඳ හොඳ පළපුරුද්දක් තියෙන පාර්ලිමේන්තුවේ වැඩක් කරලා තියෙන රටට සේවයක් කරලා තියෙන කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා ඉතින් මම හිතනවා මේ මහමැතිවන්නේදී අවශ්‍ය විදිහට ජනතාව ඒ ඒ පළපුරුද්දක් තියෙන වැඩක් කරලා තියෙන සේවයක් කරලා තියෙන හරි පුද්ගලයන්ට ඡන්ද දෙයි ඒ ඒ පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට යවයි කියලා මම විශ්වාස කරනවා ඉතින් ඒ අතර අපි ඒ සටනේදී ඉන්නකොට ඉතින් අපි අපි ආණ්ඩුවක් අල්ලන්නත් අපි ලෑස්ති විපක්ෂේ ඉන්නත් ලෑස්ති නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා වෙන්නට ඕනේ ඒ ආරක්ෂා වෙන අවස්ථාවේදී ප්‍රබල විපක්ෂයක් තියෙන්නටත් ඕනේ ඉතින් අපි මේ මැතිවන්නේදී විපක්ෂයට ගියොත් අපි ඒ විපක්ෂේ ඉන්න අනිත් පක්ෂත් එක්කත් එකතු වෙලා මේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න අපි ඒ සටන පාර්ලිමේන්තුවේ කරන්න අපි ලෑස්ති उत्साह पक्षमी जन बल वेग्यम किसी संधानगत मे महमति वन टेक आवासनावकट मे कर बरियना नमुत मंगितना इद्रियदि मे शिवल दिना एकमुत्ला मगे लुक बलापुर विश्वास मुखद इतना तीन आप एक सज्जाति के पाक्षिक हैं अपे पैते तीन एक सज्जाति के पाक्षिक हैं ये निशा मे दवंत पक्ष आपो हरित अनकट गेन ना मे कंडायम दिखे एक तुवेन नट मोने तीन ये निशा मामे हम दाम हिटिए सावरे मे दिखा एक तुवेन नट ओने किया ना सावरे हिटिए मामे इदत මුළුමනින්ම මගේ ශ්‍රමය දෙවෙ මේ පක්ෂ දෙක එකතු කරගන්න අදත් එතන ඉන්නේ හෙටත් එක ඉන්නේ ඉතින් නමුත් මම හිතනවා මේ මහමැතිවන්නෙන් පස්සේ අපිට ඒ කණ්ඩායම් දෙක එකතු කළා ආපෝ අපේ අලියව මේ ලංකාවට ලබා දෙන්න පුළුවන් කියලා මගේ දැඩි විශ්වාසයක් තියෙනවා ඔබතුමා අලියා ගැන මතක් කරලා කියලා මම දන්නේ නැහැ මේ ආගෙන ගෑස් සිලින්ඩර් දාගෙන පාර්ටික අතරමං වෙනවා නේද ඒක නෑ අපි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හැටියට තමයි මේ මහමැතිවන්නට ඉදිරිපත් වෙන්නේ අපේ ජන අපේ නායක පක්ෂ නායකත් ඒ වගේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් වුණේ පසුගිය ජනාධිපතිවන්නේදී ස්වාධීන අපේක්ෂකයෙක් හැටියට ග්ලාස් ගෑස් සිලින්ඩර් එකත් ඒ තුමාට පක්ෂ ගණනාවක් එකතු වෙලා එතුමාට සහයෝගය දුන්න ඒ අවස්ථාවේදී ඉතින් මේ මහමැතිවන්නේදීත් අපි සම්දානගත වෙලා තමයි අපි මේ මහමැතිවන්නට ඉදිරිපත් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අදහසක් තිබ්බා මේක පුළුල් සම්දානයක් කරන්නට මේ පක්ෂ සියල්ලක්ම එකතු කරගන්න. ඒ නිසා තමයි ඇත්තෙන්ම අපි සජබත් එක්කත් සාකච්ඡා කරුවේ අනිත් පක්ෂත් එක්කත් සාකච්ඡා කරුවේ මේක පුළුල් සම්දානගත සම්දානයක් හැටින මේ මහමැතිවන්නට ඉදිරිපත් වෙන්නේ. නමුත් ඒ අවස්ථාවේදී ඒ සාකච්ඡා සාර්ථක වුණේ නැහැ. නමුත් මම හිතනවා මේ මහමැතිවන්නට අපි වෙන වෙනම සටන් කෙරුවට පාර්ලිමේන්තුවේ අපිට එකට ඉඳගෙන විපක්ෂයක් හැටියට අපිට සටන් කරන්නත් පුළුවන් නැත්නම් අපි ආණ්ඩුවක් හැටියට අපි ඉන්න ජනාධිපතිතුමත් එක්කත් වැඩ කරන්න අපිට හැකියාවක් තියෙනවා කොමුණ පළපුරුද්දක් තියෙන හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා හැම පක්ෂයකම ඉතින් මම හිතනවා පාර්ලිමේන්තුවේ ඒ ඒ වැඩ කටයුතු අපිට කරන්න පුළුවන් වෙයි සමාජවාදීවල එතුමා පැහැදිලිව කියලා තියෙනවා එතුමා මේ මහමැතිවන්නට ඉදිරිපත් වෙන්නේ ලයිස්තුවෙන්වත් එන්නේ එතුමාට බලාපොරොත්තුවක් නැහැ කියලා. ඉතින් එතුමා ඒ ස්ථාවරේ ඉන්නවා. නමුත් ඉදිරියේදී මේ රටේ තියෙන තත්ත්වය මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා අපිට හිතා ගන්නත් බැහැ. නමුත් එතුමාගේ කිසිම අදහසක් නැහැ මේ මේ මහමැතිවන්නට මුණ දීලා මේ ආපවර පාර්ලිමේන්තුවට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගන්න. එතුමා දැන් රටේ ජනාධිපති හැටියට සේවය කළා තියෙනවා, අගමැතිවරයෙක් හැටියට සේවය කළා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික මං හිතන්නේ මේ රටේ මේ යන තත්ත්වයට
රටේ ආර්ථිකයට මොකක් වේද කියලා අපිට හිතා ගන්න බෑ. පසුගිය මේ දවස්වල මේ ආණ්ඩුව විසින් ගන්න තීන්දුව තීන දිහා බලනකොට ඒ නිසා මං හිතනවා යම් කිසි දවසක නායක අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතුමාගේ දක්ෂතාවය මේ ආර්ථිකය හසුරවන්න තියෙන දක්ෂතාවය එතුමාගේ දැනුම එතුමාගේ නායකත්වය ආපහු මේ රටට අවශ්‍ය වෙයි කියලා. ඉතින් යම් කිසි කණ්ඩායමක් නැවත එතුමාව කැඳවාගෙන එනවා. මම හිතන්නේ ඒක රටේ අවශ්‍යතාවයක් හැටියට තමයි ඔක වෙන්න යන්නේ. මම මේක මොනවා වුණත් මේ රට වැටිලා තියෙන අවස්ථාවේදී එතුමා තනියෙන් ඉදිරිපත් වෙලා එතුමා මේක බාරගෙන මේ අභියෝගය බාරගෙන රට යම්කිසි සාවර තත්ත්වයකට ගෙනාවා. මේ රටේ ආර්ථිකය යම්කිසි විදිහකට එතුමා හදලා මිනිසුන්ට ජීවත් වෙන්න වාතාවරණයක් හදලා දුන්නා. ඉතින් මේ දැන් ඇත්තම අපි බැලුවොත් අපි විවේචනය කරනවා නෙවෙයි, නමුත් අපේ අලුත් ආණ්ඩුව දිහා බැලුවත් දැන් ඉන්න ජනාධිපතිතුමා එහෙම කිව්වොත් අත්දැකීම් ටිකක් අඩුයි. ඉතින් ඒ නිසා එතුමාට අපි සුබපතනවා. එතුමාට මේක මේ රට සාර්ථකව ඉදිරියට ගෙනියන්නට එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් යම්කිසි අවස්ථාවකදී ඒගොල්ලන්ට ඒ අත්දැකීම් නැති නිසා මේ රට හරි තැනකට ගෙනියන්න බැරි වුණොත්, ආර්ථිකය ආපහු වැටුණොත් මම හිතනවා ඒ අවස්ථාවේදී ආපහු රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එතුමාගේ නායකත්වය මේ රටට අවශ්‍ය වෙයි කියලා. දැන් මේ අපේ අලුත් සංවිධායකතුමා ජයල එතුමා කිව්වා ආණ්ඩුව ගැනීම කෙසේටත් අඩුම ගාන විපක්ෂයේ ඉඳගන්න මන්ත්‍රීවරු 3-4 දෙනෙක්ටත් පත් කරගන්න පුළුවන් වෙයි කියලා ජයල නේ ගම්බා දිස්ත්‍රික්කයේ. එතකොට ඇයි මේ පොඩල පක්ෂයක් ඒ පැත්තට වැටුනේ? නෑ එහෙම නෙවෙයි, අපි දිස්ත්‍රික්කයෙන්ම අපි බලනවා පුළුවන් තරම් අපේ ඇත්තම ගම්පා දිස්ත්‍රික්කයේ දිහා බැලුවොත් හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා අපේ දක්ෂතාවය වුණ අනුව මේ මැතිවන්නේ කොහොමද අපි ගෙනියත් කරන්නේ. ඒ නිසා එතනින් අපිට අවශ්‍ය විදිහට ජනතාවගෙන් ප්‍රතිචාරය ලැබේ. ඒ නිසා මම හිතන්නේ 3-4ක් නෙවෙයි, පංගොක්කලට අපි මෙතුමා කිව්වා වගේම 6-7ක් වෙන්නත් පුළුවන් වෙයි අපිට මහන්සි වුණොත්. ඒ නිසා අපේ උපරම කරනවා, උපරම කළා අපේ පුළුවන් තරම් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට යවන්න අපි උත්සාහ කළ වන්න. අවසාන වශයෙන් ජනාධිපතිතුමා හිතපු ජනාධිපතිතුමා වේදිකාවල කිව්වා රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා කියලා. නමුත් මේ රජයෙන් කියනවා එහෙම පඩි වැඩි කරන්න බැහැ කියලා. මුදල් තත්ත්වය නොබලා ඡන්ද ලබා ගැනීමේ පරමාර්ථයෙන් එහෙම කිව්වා කියලා එක තමයි මේ රජයෙන් කියන්නේ. ඒ නිසා මේගොල්ලෝ කියනවා දැන්ම පඩි වැඩි කිරීමක් කරන්න බැහැ කියලා. ඉතින් ඒක ඇත්තෙන්ම විහිළුවක් නේ. අපි දැක්කා ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්මයාම කියනවා මේ රජයේ මේ සේවකයන්ට මාස 6-6ට පඩි වැඩි කරනවා කියලා. ඒගොල්ලන්ට තියෙනවා යම් කිසි ක්‍රමවේදයක්. මේක නිකම් බොරුවක් නෙවෙයි, මේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම අපි ඉදිරියත් කරනවා. අපි මේ බලය ගන්නකොට මාස 6-6ට ඒගොල්ලන් පඩි වැඩි කරනවා කියලා ඒගොල්ලන් පොරොන්දුවක් දුන්නා ඒ අවස්ථාවේදී. ඉතින් ඒක දැන් බොරු පොරොන්දුවක් බවට පත් වෙලා තියෙනවා. මොකද දැන් විජිත හේරත්තුමා මම දැක්ක කියනවා අපි එහෙම කිසි දෙයක් එහෙම පොරොන්දුවක් දුන්නේ නැහැ කියලා. ඉතින් ඇත්තම එතුමාලගේම නායකයා පොරොන්දුවක් දුන්නා මහ රැස්වීමකදී. සෙනග දහස් ගණන් ගෙනල්ලා කිව්වා අපි මෙහෙම මාස 6-6ට පැඩි වැඩි කරනවා කියලා. දැන් අනිත් පැත්තෙන් කියනවා නෑ අපි එහෙම දෙයක් කිව්ව නැහැ කියලා. ඉතින් ඒ මං හිතන්නේ ඒකත් අපිට පේන්නේ අර අත්දැකීම් මදි නිසා. මැතිවන්න කාලෙදී එක එක දේවල් කියනවා, එක එක පොරොන්දු දෙනවා. නමුත් රටේ ආර්ථිකයේ යථාර්ථය ඒගොල්ලන් ඇත්තෙන්ම දැනගෙන හිටියේ නෑ මං හිතන්නේ මේ 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 බලය අතර ගන්නකොට. ජනාධිපතිතුමා බලය රාවණන් පඩි වැඩිවීමක් සිද්ධ වෙනවාද අනිවාර්යයෙන්? අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. එතුමා ආර්ථිකය කළමනාකරණය කරන්නේ කොහොමද කියන්නේ දැනුම එතුමා ළඟ තියෙනවා. එතුමා ඇත්තෙන්ම මේ රට දැන් අවුරුදු දෙකමාරකට ඉස්සෙල්ලා තිබ්බේ තත්ත්වයට මිනිසුන්ට කන්න නැතුව, මිනිසුන්ට පඩියක් නැතුව ජීවත් වෙන්න අතේ මුදලක් නැති අවස්ථාවකදී එතුමා අවුරුදු දෙකකින් දෙකමාරකින් මේ රට යම් කිසි තැනකට ගෙනා ඒ අවස්ථාවේදී රජයේ සේවකයන්ට රුපියල් 10,000කින් පඩි වැඩි කරලා දුන්නා. මේ තියෙන තත්ත්වයට රට වැටිලා තියෙන අවස්ථාවකදී එතුමාට ඒ හැකියාව තියෙනවා, ඒ දැනුම තියෙනවා. එතුමා දන්නවා කොහොමද කරන්න කියන එක. ඒ නිසා එතුමාට අනිවාර්යයෙන්ම එතුමා හිටියා නම් මේ පඩි වැඩි කරනවා අවශ්‍ය දේවල් එතුමා කවදාකවත් බොරු ප්‍රොන්ද දෙන්නෙත් නැහනේ. එතුමා කියන දේ එතුමා කරනවා. ඉතින් මම හිතනවා මම හිතන්නේ අලුත් ජනාධිපතිතුමාටත් අලුත් ආණ්ඩුවක් එනකොට ඒගොල්ලන් බලයට පත් වෙලා ආණ්ඩුවක් හැදුවන් පස්සේ ඒගොල්ලන්ටත් යම් කිසි කාලයක් යයි මේ කොහොමද මේ
ආණ්ඩුව වැඩ කරන්නේ කොහොමද රජයේ මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ ඒ ඔක්කොම ඉතින් ටික කාලයක් යයි හැබැයි ඒ කාලය ඇති වෙයිද මේ රටේ ආර්ථිකය හදන්න ඉතින් ඒක ඒක නිකන් ලොකු ප්‍රශ්නයක් ඔලිම්පික් ජාතික ජාත්‍යන්තර සහ ඔලිම්පික් පදක්කම් ගන්න මම ක්‍රීඩක ක්‍රීඩිකව ක්‍රීඩක වීකල දෙනවා මම වසර ගණනාවක් ශ්‍රී ලංකා පාසල් මල්ල ක්‍රීඩා සංගමයේ වසර 12ක් ලේකම්වරට කටයුතු කරගෙන යනවා මම ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩා සංගමයේ ජනරින්න ජේෂ්ඨතම උපසභාපතිවරයා මම මේකේ විශාල කාර්යභාරයක් කරගෙන ඉන්නේ